මරණාසන්න මොහොත ළඟනකොට ස්වාමීන් වහන්සේ තමන් කරපු පෙර තමන් කරපු කර්මයන් චිත්‍රපටියක් ඇස්සේ දකින්නවා කියලා කියනවා නේද ස්වාමීන් වහන්සේ? ඒ සිතුවිලි සිත මරණ වෙලාවේ හිතාරි වේගවත් මහත්තයෝ. ප්‍රාස්ථානක් කියවල මහත්ය කේන්ති කියවල ඒ වේගයෙන් දුවන වෙලාවේ මැරෙන වෙලාවේ සකස් වුණු චුති සිතට අදාළව මැරෙන වෙලාව සකස් වුණු හිතට අදාළව ප්‍රතිසන්දිය යනවා. දැන් තමහරට තව විනාඩි 5ක් පරක් වුණොත් වෙනත් චිත්තයකට යන්න පුළුවන්. තේරෙනවද? දැන් මෙතනදී සකස් වුණේ අකුසල චිත්තයක්. නමුත් තව විනාඩි 5ක් පරක් වෙලා මරණ යාතුල කුසල චිත්තයක් සකස් වෙන්න පුළුවන් සමහරට. නමුත් අර සකස් වුණ චිත්තයට අදාළව ඊළඟ ප්‍රතිසන්දිය යනවා. ඒකවත් බාහෙන් ටග්ගාලේ බිඳුනකට යනවා හිත. එතකොට ඒ තව විනාඩි 5ක් පරක් වුණා නම් ඊට වඩා වෙනස් චිත්තයකට යන්න පුළුවන්. ඊළඟ දරුණු ධනකට යන්නත් පුළුවන්. අසන මේ මරණ වෙලාවට ඒක පැරෙන්න ගියා මට හිත දහස් ගාණක් ඇති වුණා අකුසල හිත්ම යාවේ ළමයිට ගහපුවාත් මතක් වෙනවා. මේ අවුරුදු 60 වගේ කෙනෙක් අර මැරෙන්න ගිය වෙලාවක කරුණේ නෑ වතුර ගිනිලා දිය සුනාමියේ වෙලාවේ. මොකද එයා කියනවා එයා මැරෙන්නම කියලා හිතුවා එයාට පුංචි ඉස්කෝලේ ගිහලා ළමයිට ගහපුවාත් මතක් වුණා. එයා හිත එයා දන්නේ නෑ මේක කොහෙ තිබ්ද මෙච්චර කාලේ. ඔය මාත් වේගවත් වුණාට පස්සේ මතක් වෙලා. අනිත් දකින්න. නමුත් ඒක තමයි ලෝකයේ තියෙන අමාරුම තේමාව. ඒක වඩන්න නම් ඒකයි බුදුරජාණන් වහන්සේ කියන ඇසුරු සැනක් අනිත්‍ය වැඩුවොත් ඔබ සතර අපායෙ මිදිලා කියලා. ඇසුරු සැනක් මෛත්‍රිය වැඩුවොත් ඔබ බ්‍රහ්ම ලෝකයට යනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක. එතෙන්දි මේ ඇසුරු සැනක් කියන්නේ මහත්යෝ චුතිසිත. චුතිසිත. නැත්නම් ඇසුරු සැනක් මෛත්‍රිය වැඩුවොත් නැති කෙනෙක් ඉන්නවා මේ ලෝකේ. ඕන කෙනෙක් මෛත්‍රියක් කියනවා එහෙනම් එයා ඔක්කොම බ්‍රහ්ම ලෝකේ යන්න එපා. ඇසුරු සැනක් අනිත්‍යයි කියලා වඩපු නැති කෙනෙක් ඉන්නවා. එහෙනම් ඔක්කොම නිවන් දකින්න එපා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ ඇසුරු සැනක් කියලා කියන මහත්යෝ චුතිසිත. චුතිසිත ඇසුරු සැනක් ඒසා වේගවත්. ඒ වේගවත් චුතිසිතේ අනිත්‍ය සංඥාවක් මතුනොත් එයා සතර පායෙන් මිදිනවා. ඒසා වේගවත් චුතිසිතේ අනිත්‍ය සංඥා මේ මෛත්‍රී සංඥාවක් වැදුනොත් එයා බ්‍රහ්ම ලෝකේ. නමුත් එනම් ඒ ඇසුරු සැන වඩන්න නම් මහත්යෝ දීර්ඝ කාලයක් මේක වඩලා පුරුදු වෙන්න ඕනේ. දීර්ඝ කාලයක් වඩලා පුරුදු වෙන්න ඕනේ.